කොයිඩ් 19 මේ යන දේහයන් ආදාහණය කරනවද භූමි දහණය කරනවද කියලා. අර පසුව දාපු හොර කමිටුව අදත් රැස්වීමට බලාපොරොත්තු වෙන ඉන්නවා. රැස්වීමට තීරණේ රැස්වීමට නියමිතයි. ඒකට පෙර ආතුව ඉතාමත් බරපතල සහ භයානක කාරණාවක් අපි රට හමු වී අනාවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝකයේ පළවෙනි වතාවට කොයිඩ් 19 මියගිය දෙහයක් සම්බන්ධයෙන් බරපතල අනාවරණයක් අපි සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. දින 29ක් පුරා කොයිඩ් 19 මියගිය දෙහයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශීතාගාරයේ තැන්පත් කරලා තිබුණා. දින 29කට පසුව PCR පරීක්ෂණය කරාට පස්සේ දින 29ක් ඇවෑමෙනුත් කොයිඩ් 19 වෛරසය එම දෙහයේ ශරීරගත වෙලා තිබෙන විත්තිය අනුරාධපුර ශික්ෂණ රෝහලින් අනාවරණය වෙලා තිබෙනවා. මරණකරු මුස්ලිම් ජාතිකයෙක් වයස අවුරුදු 71යි. පළවෙනි PCR පරීක්ෂණය කරන්නේ 2020 12/5 මහනුවර පුද්ගලික රෝහලකදී. ඔහු මහනුවර පුද්ගලික රෝහලේ සිට අනුරාධපුර මහරෝහලට ඇතුළත් කරන්නේ 2020 12/6. අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දෙවැනි PCR පරීක්ෂණය 2020 12/10 දින සිදු කරනවා. මෙම පුද්ගලයා 2020 12/12 වන දින අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මිය යනවා. මරණයට හේතුව කොයිඩ් 19 නියුමෝනියා රෝගී තත්ත්වය සහ ඥාතීන් ඉදිරිපත් නොවීම නිසා ඉන් පසු මුත්‍ර ශරීරයේ අනුරාධපුර මහරෝහලේ මුත්‍ර ශරීරාගාරයේ ශීතකරණයේ දිගටම රඳවා තැබීමට සිදු වී ඇති ඇත. මෙම මලසිරුර ආදාහනය කිරීමට පෙර ඊළඟ PCR පරීක්ෂණය කරනවා 2021 1/9 වන දින. එතකොට මේ යන් පළවෙනි PCR පරීක්ෂණය කරන 2020 12/5 මිය ගිහිල්ලා දවස් 29කට පස්සේ දෙවැනි PCR පරීක්ෂණය කරනවා 2021 1/9 වන දින. ඒ ඊළඟ PCR පරීක්ෂණය කරනකොට මේ දේහයෙන් මේ වෛරසය ආසාදනය තිබෙනවා කියලා තහවුරු කරගෙන තිබෙනවා. ලෝකයේ පළවෙනි වතාවට තමයි අපි දන්නා තොරතුරු අනුව මාසයකට ආසන්න කාලයක් දේහයක් ශීතාගාරයක තැන්පත් කරලා තිබලා මේ විදියට වෛරසය මාසයකට ආසන්න කාලයක් ශරීරගත වෙලා තිබෙනවා කියලා තොරතුරු අනාවරගෙන තිබෙනේ. එහෙමනම් ශීතාගාරවල තැන්පත් කරලා තිබෙන දේහයන්වල කොයිඩ් 19 වෛරසය දීර්ඝ කාලයක් පැවතිය හැකි. එතකොට මියගිය දේහයක දවස් 29ක් මේ වෛරසය ආසාදනය වෙලා තිබෙනවා නම් මේ දේහයන් පරිසරයට මුදා හැරියොතින් පරිසරයට අත්වන ඉරණම අතිශය ඛේදනීයයි. මේ තියෙන්නේ 2021 1/9 වන දින කරපු PCR පරීක්ෂණයේ වාර්තාව. මේ වාර්තාව ඉතා පැහැදිලිවම තිබෙනවා කොයිඩ් 19 වෛරසයේ මේ දේහය තුළ අන්තර්ගත වෙලා තිබෙනවා කියලා මේ අනුරාධපුර ශික්ෂණ JMO කාර්යාලයෙන් නිකුත් කරපු PCR වාර්තාව. Breaking.lk